අයිබෝන් ස්වාධින් රූපණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයෙන් පුවත් සිරස්තල මට්ටක්කුලිය මෝදර බ්ලූ මෙන්ඩල් ග්‍රෑන්ඩ් පාස් වැල්ලම්පිටිය කොටහේන පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරිය කොළඹට පැතිරීම මාළු වෙළඳ පොලෙන්ද සෞඛ්‍ය දැඩි පරීක්ෂණයක එදා මෙදාතුර ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 6000 ඉක්මවයි 14 වෙනි මරණයත් වාර්තා වෙයි 19ට එරෙහි 20 තීන්දුව දෙන 22 අවසන් හෝරාව ලං වෙයි විමල් වාසු ගම්මන්පිල 30 විජේදාසත් එක්කම 20 දිනවන්න එක් වෙයි විදේශ බුද්ධ්‍යංශ කියන්නත් කලින් සහරාන්ලා ගහන බව අපි දැනගෙන හිටියා හිටපු බුද්ධි ලොක්කා හෙලි කරයි ඇමරිකා ජනපතිවරණීට පොටිනුත් රිංගලා FBI හෙලිදරව්වා දේශීය පුවත් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 6කට නිරෝධායන ඇඳිර නීතිය පැනවීමට අද කටයුතු කෙරුණා ඇඳිර නීතිය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ කොටහේන මට්ටකුලිය මෝදර බ්ලූ මෙන්ඩල් ග්‍රෑන්ඩ් ෆාස් හා වැල්ලම්පිටි යන පොලිස් බල ප්‍රදේශවලටයි අද සිට නිරෝධායන ඇඳුරු නීතිය පනවනු ලැබුවේ පැලියකට මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ PCR පරීක්ෂණ වලින් හඳුනාගත් ආසාදිතයන් පිළිබඳව කළ විමර්ශන වලින් අනතුරුව අදාළ තීරණයකත් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙකු සොයාගන්න ලැබුවා මේ සොයා ගැනීමත් සමග එහි බහුතරයක් සොයාගන්න ලැබුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය යොදවා නැති ප්‍රදේශවලින් එබැවින් ඊයේ සවස් භාගයේම ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නට යෙදුණා ඒත් එක්කම අද උදෑසන මේ සොයාගත් මාළු වෙළඳ සංකීර්ණයේ සොයාගත් ආසාදිතයන් සහ විශේෂයෙන්ම ඔවුන්ට ආශ්‍රිතයන් වශයෙන් සොයාගත් සියලු දෙනා ගැනම සලකල බලලා මේක විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අද උදෑසන කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර මට්ටක්කුලිය ග්‍රෑන්ඩ් පාස් බ්ලූ මෙන්ඩල් සහ වැල්ලම්පිටිය කියන ප්‍රදේශවල පොලිස් වසම් වලට නිරෝධායන ඇඳිරි නීතිය යෙදවීමට කටයුතු කරනු ලැබුවා ඒත් එක්කම අද දින සන්ධ්‍යාවේ 6 සිට කොටහේන පොලිස් වසමට නිරෝධායන ඇඳිරි නීතිය යොදවන්නට කටයුතු කරනු ලැබුවා පැලියකට මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මෙන්ම කොළඹ මැනින් වෙළඳ පොළද මෙවන විට తాවකාලිකව වසා දමා තිබෙනවා මැනින් වෙළඳ පොළ වසා දමා තිබෙන්නේ ලබන සඳුදා දක්වායි පැලියකට මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ නැවත දෙනුම් දෙන තුරු తాවකාලිකව වසා දෙමීමටයි ඊයේ තීරණය කෙරුණේ ගම්පහ දිස්ත්‍රික්කයේට ඊයේ පැනවු නිරෝධායන ඇඳිරි නීතිය ලබන සඳුදා අලුයම පහතෙක් තවදුරටත් ක්‍රියාත්මකයි කුරුණෑකල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් පහකට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල උසස් පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ට මෙන්ම අත්‍යවශ්‍ය සේවාවලට අදාළ කාර්ය මණ්ඩලවලට ගමනාගමන කටයුතු සඳහා බාධාවක් නැති බව පොලිසිය පවසනවා නිරෝධායන ඇඳිරි නීතිය ගම්පහ දිස්ත්‍රික්කය පුරාම ක්‍රියාත්මක වෙනවා පුලියාපිටිය දුම්මල සූර්ය නාරම්මල ගිරිඋල්ල පන්නල පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මේ ප්‍රදේශවල ජනතාවගෙන් සංචරණය සම්පූර්ණයෙන්ම සීමා කරමින් නිරෝධායන ඇඳිරි නීතියට අදාළව කටයුතු කරන ලෙසට අද දින උදෑසන 6 වන විට මෙම ප්‍රදේශවලට අමතරව මතුගම සහ අගලවත්ත ප්‍රදේශවල ග්‍රාම සේවක වසම් 9 හුදෙකලා කර තිබෙනවා අද දිනේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශ දිස්ුවේ මේ ආකාරයෙන් ගම්පහ කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ඇඳිරි නීති බලපත්‍ර හා කර්මාන්තශාලා පවත්වාගෙන යාමාදී කරුණු පිළිබඳව විමසීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව් දෙනෙක් පත් කර තිබෙනවා. ඒ කොට්ටාෂ සඳහා හඳුන්වා දී ඇති ජංගම දුරකථන අංකෝසේ ජනතාවට මේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් තොරතුරු විමසා සිටිය හැකි බවයි පොලිසිය පවසන්නේ. මේ අතර රට ලොක්ඩවුන් කිරීම හා ප්‍රදේශ වශයෙන් ඇඳිරි නීතිය දැමීම පිළිබඳ රජය කටයුතු කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව බව අමාත්‍ය පවිත්‍ර වන්‍යරච්ච මහත්මිය පවසනවා ස්වාධීන රූපවාහිනී තීරණයේ වැඩසටහනට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා
අපි කවදාවත් මේක අර කියන්නේ පොලිටිකලි ප්ලේ කරන්න ගියේ නෑ අපි හැම අවස්ථාවකම විශේෂඥයන්ගේ මතයට කන් දීලා ඒ අය අපිට කිව්වොත් කර්ෆියු දාන්න කියලා අපි දානවා ඒ අය අපිට කිව්වොත් මේ ඒරියායි කියලා දාන්න ඇඳිර නීතිය කියලා අපි දානවා ඒ අයගේ උපදේශය අහලා තමයි අපි හැම දෙයක්ම කරන්නේ දැන් ගිය සැරේ අපි රට වැහුවා මේ රට මාස 3ක් ආය සම්පූර්ණයෙන්ම ඇඳිර නීතිය දාලා මිනිස්සුන්ට ජීවත් වෙන ඒවා ඔක්කොම නවත්තලා එහෙම වහලා දාලා කරන්න ඉතින් එතකොට ආය තව රෝගියෙක් ඇවිල්ලා ආය පොඩ්ඩක් ආය එහෙම යනකොට ආය රට වහන්න ඕනේ ඉතින් මේ රට අපේ අපි ඉපදිච්ච රටනේ අපි හැදිච්ච වෙච්ච රටනේ අපිට යන්න වෙන තැනකුත් නැහෙනේ ඉතින් මහා බංකොලොත්ම රටක් බවට පත් කරන්න පුළුවන් ද රටක ආදායම් නැතුව රටක් දුවන්නේ නැතුව ඉතින් ඒක නිසා තමයි රටේ ආර්ථිකය ගැනත් අපි යම් කිසි විදියක හිතන්න වෙලා තියෙනවා मेरठ कोरोना आसादित संख्या अद पसरोवन विट हय दहस इक्मवाकिया मेत्र मेरठ सिद्धुद्दा हत्रवन कोरोना मरणियद मीट मद वेलावकट पेर वार्ता आईडीएच रोहले प्रतिकार लबमिन सिटी कुलियापिटिया प्रदेश पदिंची पनस हेवरिदि कांतावकाई मेसे जीविताक्षेट पत्वेत्ते අපි අදත් විමසා බලමු COVID-19 සම්බන්ධයෙන් අපේ රටේ අලුත්ම තත්ත්වය කොහොමද කියලා බෙන්ඩික්ස් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වෙනකොට 2500 ඉක්ම අගෝස්තු වෙන බව තමයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කරන්නේ ඒත් එක්කම ඊයේ දවසේදී 8500කට වැඩි පිරිසකගේ PCR පරීක්ෂණ කරන්නත් සෞඛ්‍යාංශ පියවර ගත්තා ඒත් එක්කම මේ වෙනකොට 4,06,000කට අධික පිරිසකගේ PCR පරීක්ෂණ ලබා ගන්නත් සෞඛ්‍යාංශ කටයුතු කරලා තිබෙනවා මෙතරතුරුත් එක්ක අපි අදත් සූදානම් අපේ රටේ අලුත්ම තත්ත්වය දැන් විමසා බලන්න අද උදෑසන වෙන විට කොරෝනා රෝගීන් 167 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් එක් අයෙකු විදේශයක සිට පැමිණි අයෙක්. අනෙක් සියලු දෙනාම බෙන්ඩික්ස් කොරෝනා පොකුරට සම්බන්ධය බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියානිධි මධ්‍යස්ථානයේ පවසන්නේ. ඒ සමග එම කොරෝනා පොකුරේ සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 2510 දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලයන් 1207 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන්. අනෙක් 1303 දෙනා එම කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් වනවා. මේ අතර අද පස්වරු වන විට අලුතින් තවත් ආසාදිතයන් 50 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 20 දෙනෙකු කරුණායක වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා දෙක සේවක සේවිකාවන් පැලියගොඩ මත්ස්‍ය විද්‍යා සංකීර්ණයේ 6 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 2 දෙනෙකුද මේ පිරිසට ඇතුළත්. ඒ අනුව මෙරටින් මේ වෙනට හඳුනාගත් COVID-19 වෛරසය ආසාදිනුවන් සංඛ්‍යාව 6028ක්. ඉන් 3561 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටිනවා. දැනට රෝහල්ගත ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2454ක්. සැකසහිත රෝගීන් 341 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 8568ක් සිදු කර තිබෙනවා. ඒ අනුව සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 4,06,466ක්. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන 69ක් තුළ පුද්ගලයන් 7,754 දෙනෙකු නිරෝධායනට ලක්වනවා. PCR පරීක්ෂණ මගින් ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසා දැමුවද ජනතාව මාළු ආහාරයට ගැනීමට බිය විය යුතු නැති බව සෞඛ්‍යාංශ අවධාරණය කරනවා. අපි දැක්කා වුහාන් ප්‍රාන්තයේ විශේෂයෙන්ම ආරම්භයේදී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළඳසැලක් ආශ්‍රිතව. ඒ නිසා මේ අවස්ථාවේ අපි හරියටම නිශ්චිතවම කියන්න දන්නේ නැහැ මාළුන්ගේ පෘෂ්ඨයේ සමහර වෙලට මේ වෛරසය තැවරිලා තියෙනවා නම් ආසාදිතයෙකුගෙන් ඒ කොහෙතරම් දුරකට තවත් කෙනෙකුට ව්‍යාප්ත වීමට බලපානවද කියලා. නමුත් ඒ නිසා ආහාර ගැනීමෙන් හෝ මාළු ආහාර අනුභවයෙන් වැළකී සිටීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. යම් කිසි විදියකින් මාළු පිරිසිදු කිරීමක් නැත්නම් विश्वास එසේම වායු සමීකරණය කළ ස්ථානවල කොරෝනා රෝගීන් සිටියහොත් එම රෝගය පැතිර යාම වේගවත් වන බැවින් හැකිතරම් විවෘත ස්ථාන රැඳී සිටින ලෙසයි සෞඛ්‍යාංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යම් කිසි විදියකින් ආවරණ වෙච්ච කාමරයක වාතාශ්‍රය අඩු කාමරයක කෙනෙක් ඉන්නවනම් නැත්නම් පිරිසක් ඉන්නවනම් ඒ තැනක කොවිඩ් 19 රෝගියෙක් හිටියොත් මීටරයක දුරස්ථභාවයට වඩා එහෙන් හිටියත් කොවිඩ් 19 රෝගිය ආසාදන වීමේ අවදානම තියෙන බව සොයාගෙන තියෙනවා වායු සමීකරණ යන්ත්‍ර සවි කරපු තැනක සියලුම දොර ජනෙල් වහලා තියෙන්නේ ඒ වගේ ස්ථානයකදී මෙය ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා ඒ නිසා අපි ජනතාවට උපදෙස් දෙනවා පුළුවන් හැමවස්ත
අවස්ථාවකදීම වායු සමීකරණ පාවිච්චි අවම කරලා ජනෙල් දොරවල් ඇරලා වාතාශ්‍රය හොඳට සංසරණය වෙන්න අවස්ථාව දෙනවනම් ඒ වගේ අවස්ථාවකදී කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වීම අපිට අවම කරගන්න පුළුවන්. පසුගිය සතිය තුල පෑලියගොඩ මත්ස්‍ය විලඳ සංකීර්ණ පැමිණි සියලු දෙනා තමන්ට ආසන්නතම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත තොරතුරු ලබා දෙන ලෙස යුද හමුදා ප්‍රතිලිතන ජෙනරාල් ශාන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා. ඊයේ දිනේදී විශේෂයෙන්ම මෙම මාළු වෙළඳ සංකීර්ණය සමගින් ලැබුණු ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වශයෙන් 800කට අධික සංඛ්‍යාවක් නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට කටයුතු කරන ලැබුවා. ඒත් එක්කම තවත් ඊටත් 800ක් හෝ ඊට වැඩි ගාණක් ස්වයන් නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු කරන ලැබුවා. රටේ ජනතාවගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා. ඔබ යම්කිසි ආකාරයකින් පසුගිය දින 7 තුල පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය පැමිණලා තිබෙනවා නම් ඔබ මේ දක්වා නිරෝධායන යොමු කරලා නැත්නම් ඔබගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා ඔබ නිරෝධායන වී හෝ එසේ නොමැතිනම් ඔබගේ ළඟම ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මේ බව දැනුම් දීලා ඔබගේ PCR පරීක්ෂණයක් කර ගැනීමට කටයුතු සලසා ගන්නා ලෙස අපි කාරුණික ඉල්ලා සිටිනු ලබනවා. මේ අතර රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුටද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ වලදී දෙදෙනෙක් දැනටමත් නිශ්චිතවම අඳුරාගෙන තියෙනවා රෝගය වැළඳී ඇති බවට. නිලධාරීන් 25ක් දැනටමත් නිරෝධායන කටයුතු සඳහා යොමු කරලා තියෙනවා. මේ අතර මුක ආවරණ පැළඳීමකින් තොරව කටයුතු කරන පුද්ගලයන් සමාජ විරෝධීන් ලෙස සැලකිය හැකි බවයි අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. ඔබ මුක ආවරණයක් දමන්නේ නැත්නම් ඔබ සමාජ විරෝධී පුද්ගලයෙක් විදිහට හැඳුන්වුවට වැරද්දක් නැහැ. හැබැයි ඔබ මුක ආවරණය දමන්නට ඕනේ නාහේ උඩ ඉඳන් නිකර දක්වා නිවැරදිව ආවරණය වෙන්න. මෙවර ආසාදනය වෙමින් තියෙන වෛරස් ප්‍රභේදය තරමක් බරපතලයි. වඩාත් ප්‍රවණතාවයක් තියෙනවා වැඩිපුර වෛරස් ගානක් එළියට දාන්න මේ ආසාදිත රෝගීන්ට. අපේ දෙමව්පියෝ වැඩිහිටියන්ට මේ රෝගේ බෝ වුණොත් ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් වෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න තාමත් අපිට අවස්ථාව තියෙනවා. අපිට කොරෝනා වෛරසයත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා අපි කැමති වුණත් නැතත්. අන්න ඒ නිසා ඇසට නොපෙනෙන වෛරසයකට රටට හානි කරන්න ඉඩ නොදී අපි තිත්තට අපේ වගකීම ඉටු කරමු. ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුණට සම්බන්ධ පක්ෂ පහක සහය 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පතට හිමිවන බව අමාත්‍ය වාසුදේව නානක්කාර මහතා පවසනවා. එකඟ වූ සංශෝධනයට යටත්ව එම සහය පල කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසුවේ. ජනාධිපතිතුමාන් කෙරෙහි තිබෙන විශ්වාසයත් ඒ වගේම එතුමා දීපු වචනය ක්‍රියාත්මක කරන නායකයෙක් කියන අවබෝධයක් මත අපි සාමූහිකව තීරණය කළා. ද්විත්ව රටැසි භාවය පිළිබඳ ප්‍රතිපත්තිමය විරසක භාවයේ එලෙසින්ම තබාගෙන අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේදී වගන්තිය ඇතුළත් කරන බවට එතුමා දුන් ප්‍රතිඥාව පිළි අරගෙන කාරක සභා අවස්ථාවේදී වගන්තිය සම්බන්ධ ඡන්ද විමසීමේදී නිෂ්ක්‍රියව සිටීමට පෙරදී ගනු ලැබූ තීරණය අවලංගු කරලා ආණ්ඩු පක්ෂය තුල බෙදීමක් ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතුයි කියන නිගමනයට අපි සාමූහිකව ආවා. අපේ ඉල්ලීම් සියල්ලම දිනාගෙන තිබේදී ජනාධිපතිතුමාගෙන් තිබු එකම එක ඉල්ලීමක් පමණයි. සටන්වලදී සියලුම ඉල්ලීම් දිනා ගැනීමලා සටනක් කෙලවර කරගන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ එකක් කර අන් සියලුම ඉල්ලීම් මේ වෙන විට ලබා දී තිබෙන නිසා එතුමාගේ ඉල්ලීමටත් එතුමා ලබා දුන්නේ අධිකරණ ඇමතුමාගේ ප්‍රකාශය කියන කොන්දේසියට යටත්ව එතුමාගේ ඉල්ලීමට එකඟ වෙන්න අපි ඊයේ තීරණය කරා. යනු 20 වන සංශෝධනයේට අපි සහාය දෙමින් පුංචි පුංචි ප්‍රශ්නයි තිබුණේ. ඒ ප්‍රශ්න වලින් 99%ක් විසඳලා තියෙන්නේ. විමල් වීරවංශ, ගමන්පිල, එතකොට විසවිතාන සහෝදරයා, වීරසුමන සහෝදරයා, සම සමාජ කමියුනිස්ට් පක්ෂ දෙක වෙනුවෙන්, එතකොට අපේ වාමාංශික බැරිමුණු වෙනුවෙන් මම සහ අපිට විජේදාස රාජපක්ෂ මහතා, ගෙවිදු කුමාරතුංග, අසංගණ වරත්න මහජන පක්ෂේ අපි හැමෝම වෙනස්කමක් නැතුව මේ 20 වෙනි සංශෝධනයට එකඟ වූ සංශෝධන වලට යටත්ව අනාගතයේ වැඩපිළිවෙල ගැන සහතිකය පිළිබඳ බලාපොරොත්තු වලට යටත්ව අපි ඔක්කොම 20 වෙනි සංශෝධනයට ඡන්දය දෙන්න එකඟ වෙලා තිබෙනවා. 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද අදාළ ඡන්ද විමසීම රාත්‍රී 7:30ට පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ ආරම්භ වූ අතර අද දිනේද විවාදය පැවැත්වෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත නජිත් මාතරගේ.
අයිගුවන් මා මේ මොහොතේ රැඳී සිටින්නේ ශ්‍රී ජයවර්ධන කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද උදෑසන 10ටයි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම් පතේ ඒ විවාදය ආරම්භ වුණේ අද දෙවැනි දිනත විවාදය පැවැත්වෙන්නේ උදෑසන කාලෙදී විශේෂයෙන්ම අපි දුටුවා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා බන්ධනාගාර බස් රථයෙන් පාර්ලිමේන්තුවට පැමිණියා විශේෂිත ආරක්ෂිත ඇඳුමකින් සැරසිලා තමයි එතුමන් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ අද විවාදයට කු පක්ෂ විපක්ෂ මැති අමතිවරුන් මෙලෙස අදහස් පළ කළා යුගයේ අවශ්‍යතාවය මොකද්ද රට ගැන හිතනවා නම් මොකද්ද ගේන්න ඕන නව සෞඛ්‍ය පනතක් ගේන්න නව නිරෝධායන පනතක් ගේන්නට ඕන ත්‍රස්තවාදී ක්‍රියාවන් වල යෙදෙන ඒ ඔප්පුණු කණ්ඩායම් වලට මරණීය දඬනෙ ගේන්නට ඕන කුඩු ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන ඒ කුඩු කණ්ඩායම් වලට මරණීය දඬනෙ ගේන්නට ඕන ඔබතුමා කිව්ව මරණීය දඬනය ගේන්න කියලා. ඒ ඔබතුමාගේ පෞද්ගලික අදහසද ඔබතුමාගේ පක්ෂීය අදහසද ලං පෞද්ගලික අදහස් නැහැනේ අපේ. ඔබතුමාලගේ පාර්ශවය තමයි පෞද්ගලික අදහස්. මරණීය දඬනය ගේන්න කමක් නැහැ. පක්ෂීය අදහස්. ඔබතුමාලගේ පක්ෂීය සියලුම දෙනා ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියලා මරණීය දඬනය ගේන්න එපා කියලා. මොකද්ද මූලික ප්‍රශ්නේ 19 වන සංශෝධනය පිළිබඳව. ඒකට 19 වන සංශෝධනයේ යටතේ වගකීම් බාර වුණා. හැබැයි මේ වගකීම් ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය බලය ලැබුණේ නැහැ. අන්න ඒක තමයි 19 වන සංශෝධනයේ අන්තර්ගත ප්‍රධාන ගැටලුව. 19 වෙනි සංශෝධනයට අත උසෝපු දැන් 20 වෙනි සංශෝධනයේ සාධාරණත්වය පිළිබඳව කරුණු ගෙනහැර පය ගරු ජීඑල්පී සමාජතුමාගෙන් පසුව කතා කරන්න ලැබීම බොහොම සතුටුයි. 19 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. එහෙනම් අපි ඒ අඩුපාඩුකම් නිවැරදි කළ යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ දිශාවෙන්. 19 වෙනි සංශෝධනයේ පරීක්ෂාවට භාජනය කරේ ගරු කතානායකතුමනි අසාර්ථකම නායක දෙන්නෙක් යටතේ. ඒක මෛත්‍රී රනිල් අනුරකුමාර දිසානායක එකතු වෙලා හදපු ආණ්ඩු. යහපාලන ආණ්ඩුවේ උප්පත්තියේ සදාදරණීය පියවරු තිදෙනා. තව පියවරු දෙන්නෙක්ව පාවා දීලා ඉතුරු පියා අත හොද ගන්න හදනවා. 19 වෙනි සංශෝධනය ජයම්පති වික්‍රමරත්න කැටුම්පත් කරනකොට පාර්ලිමේන්තුවේ උඩ ඉඳගෙන අප රටට ආනයනය කරන ලද අර්ජුන් මහේන්ද්‍රන්ව මහා බැංකුවේ අධිපතිවරයා කරනවා කැටුම්පත සකස් කරන අවස්ථාවේදී ටයිකෝඩ් දාලා ඉංග්‍රීසියෙන් හොරකම් කරනවා මේ දකුණ පැත්තේ ඉඳලා හිටපු ගමන් පාන්දර 3ට 4ට විතර පාන්දර එනවා ලොරි ලස්සන ලයිට් දාලා තිනවා ඒ ලොරිය හොඳ හෝන් දාලා තිනවා උඩ ගහලා තිනවා දෙවි පීචයි බුදු සරණයි කියලා පොලිසියෙන් නවත්තනවා නවත්තල ඉවරලා අරලා පිළිපස්ස බැලුවම ඒකේ ඉන්නේ හොරහරක් මෙන්න මේ 19 වෙනි සංශෝධනය යාපා නාණ්ඩුවයි දෙකම එක වගේ මහනවා තමුන්නාන්සලා 20 වෙනි සංශෝධනයෙන් අර වයඹ ක්‍රමයට ආපහු ගෙනියන්න දඩන්නේ ඇයි පොලිස් ප්‍රතිපත් කරන්නේ ජනාධිපති මැතිවරණ කොමසාරිස්පත් කරන්නේ ජනාධිපති මැතිවරණ කොමිසම් සභාවපත් කරන්නේ ජනාධිපති මේකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඊයේ මෙතන മന്ത്രി කෙනෙක් කතා කරා ඒගොල්ලන්ගේ මානසිකත්වය ඒගොල්ලන් දේශපාලනය කරන්න බෑ වගේ කතාවක් ඇමරිකාවේ විශේෂයෙන්ම ජනාධිපතිවරු 4 දෙනෙක් නැත්නම් 5 දෙනෙක් ඉඳලා තියෙන හමුදා ජෙනරල් යුනිෆෝම් එක ඇඳගෙන ජනාධිපතිවරණයට ඉල්ලලා දිනුවට පස්සේ යුනිෆෝම් එක ගලවලා ගිහිල්ලා වැඩ බාරගත්ත එක්කෙනෙක් මේ සභාවේ තව කට්ටිය ඉන්න අපේ පැත්තේ ඉන්නවා ඊයේ පෙරේදා එක්කෙනෙක් කිව්වා දැන් හමුදාමේ නිරෝධායනයක් දාලා තියෙනවා කිව්වා ඊළාට කිව්වා ඩෙන්ගු ආවා සරම්ප ආවා මැලේරියාව අපි හමුදාව දැම්මේ නැහැ කිව්වා. ඒ වගේ මෝඩ කතා කියන මිනිස්සු ඉන්න අපේ පැත්තේ. නමුත් මේ හමුදාව කරන මේ ක්‍රියාදාමය අපි අගයන්න ඕනේ. මේ සභාවේ තව එක්කෙනෙක් ගිය පාර මේ සැසිවාරයේදී කිව්වා මං අහ බල්ල මට ඇඟිල්ල දික් කළා. හමුදාපති හමුදාවේ සබලියෝ 20ක් දූෂණය කළා කියනවා. ඒ වගේ කතා කියන තවුන්නාසල හදාගන්න. උදා හමුදා කියන්නේ ඉතාල පිරිසිදු තැනක්. ඒකේ හමුදාපතිලට බෑ ස්ත්‍රී දූෂණය කරන්න. හමුදා සබලියෝ කියන්නේ ගෞරවණීය විදියට ජීවත් වෙන කට්ටියක්. රාජ්‍යවල් දෙකක පුරවැසිභාවයේ රැගෙන ඒ ද්විතික පුරවැසිභාවය තවම තියාගෙන තියෙනවා. ඒක වෙනස් කරන්න ඕනයි කියලා ඊයේ අපි ටික දෙනෙක් ගිහිල්ලා ගරු ජනාධිපතිතුමා හම්බ වෙලා මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරලා අපි මේකට විරුද්ධයි කියලා අපි පැහැදිලිව සඳහන් කළා. ලබන අවුරුද්දේ අලුත් ව්‍යවස්ථාවක් සකස් කරනකොට මෙන්න මේවා සියල්ලම ගැන අපිට සාකච්ඡා කරලා සුදුසු ආකාරයකට විසඳන්න අවස්ථාව ලැබේවි කියලා. 2015 සිට 2019 දක්වා රට එකතන පල්ලුණා. ජාතික ආරක්ෂාව ඇදගෙන වැටුණා. වගකීමක් ගන්න කෙනෙක් නැහැ. 19 වෙනි සංශෝධනයේ වෙනස් කිරීමේදී එහි තිබෙන සාධනීය ලක්ෂණ රැක ගැනීම වෙනුවෙන්ුත් අපි පෙනී සිටිනවා කියන පොරොන්දු අපි ජනතාවට දුන්නා. අත්නෝමතික බලයක් ජනාධිපතිතුමාගේ අතට ගියාම දැන් පහළ තලයේ ඉඳලා අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනකන් ඉන්න මිනිස්ටර් කාර්වරුන්ගේ මානසිකත්ව වෙන බලපෑම් පිළිබඳවත් අපි හිතා බලන්න ඕනේ.
විවස්ථාවකින් විදායක බලයේ සහිත ජනාධිපතිවරයෙක් ඡන්දෙන් තෝරාපත් කරගන්නවා නම් මිනිස්සු තෝරාපත් කරගත්තු කෙනාට පුළුවන් වෙන්න ඕනේ මහජනයාගේ අභිමතාර්ථය ඉෂ්ට කිරීම සඳහා ඒ බලය උපයෝගී කරගන්න. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ජනාධිපතිට බෑ නීතිපති පත් කරගන්න. ඒ ජනාධිපතිට බෑ පොලිස්පති පත් කරගන්න. ඒක යනවා විවස්ථාදායක සභාවට. විවස්ථාදායක සභාවේ ඉන්නවා අගමැති වික්‍රමසිංහ මහත්තයාගේ බහුතරය. මේක තමයි රට අරාජික වුණේ. සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉදිරියේදී එල්ල වෙනු ඇතයි වික්‍රමසිංහ අගමැතිතුමාට දැනෙන බිය විසින් ඇති කරන ලද විවස්ථා සංශෝධනයක්. මූලාශ්‍ර මන්ත්‍රීවරුනි මේ කොඩියට යටත් වෙද්දී මේ කඩුව වෙනෙන් දියුරපු අය මේ පාර්ලිමේන්තුව ඇතුළට එම වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව ඇතුළට වෙනුවෙන් තමයි අද විවස්ථාවක් හදන්නේ. ඒ තමයි පැහැදිලිවම කියනවා හෙට අනිද්දා වෙනකොට ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව ඇතුළට මෙන්න මේව පෙනුම් තියෙන උණු දෙන්න පුළුවන්. ආ එක එක වගේ වෙන වෙන පෙනුම් තියෙන උණු දෙන්න පුළුවන්. මොකද මේක ඇතුළට නොයෙක් විකෘති උණු වෙනවා. දැන් විමල් විරමස්ස ගරු මන්ත්‍රීතුමා කියනවා මම පංච පුද්ගල විනිසුරු මණ්ඩලකින් සහ ත්‍රී පුද්ගල විනිසුරු මණ්ඩලකින් බී වාර්තා බලලා සාක්ෂි බලලා අවුරුදු දෙකමාරක් වගේ අධ්‍යයනය කරලා දුන්නු තීන්දුවක් වෙනස් කළේ මම කියලා. මම දන්නේ මම රංජන රාමනායක කියන අග විනිසුරු කෙනෙක් වගේ පොරක් බලද්දී රංජන රාමනායක විනිශ්චකාරවරියකට කතා කරලා එතන හිටපු විනිශ්චකාරතුමියගේ නම පත්මිනී රණවක ත්‍රී පුද්ගල උසාවියක් තිබ්බේ. සභාපතිවරයා තීන්දුව දුන්නා දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරලා. එතකොට තව දෙන්නයි ඉන්නේ. දෙන්නගෙන් එක්කෙනෙක් තමයි පත්මිනී රණවක. නැව්වේ කොහොමද කියන එක තමයි හඩපටෙන් එළියට ආවේ. ශානි අභයසේකරට කතා කරේ නැද්ද? නිශාන්ත නිශාන්තට කතා කරේ නැද්ද? ඒව කතා කරලා නඩු තීන්දුවට බලපෑම් කරේ නැද්ද? ශානි කියනවා මන්ත්‍රීතුමා දැන් වැඩේ හරි කතා කරින්න එපා. දැන් වැඩේ හරි මං ගෙදර ඇවිල්ලා හත්ති මුත්ති වලන් හොදන්න කියලා කියනවා. යතරදී ජනාධිපතිතුමන් දැන් මේ මොහොත වන විටත් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබෙන බවට තමයි අපට ආරංචි ලැබෙන්නේ. කෙසේ වෙතත් අද රාත්‍රී 7:30ට මේ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙනවා. සහරන් හෂීම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට විදෙස් බුද්ධ්‍යංශයකින් දැනුවත් කිරීමට පෙර මාර්තු 26 වනදා වන විට එය මෙරට බුද්ධ්‍යංශ දැන සිටි බව හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ පළමුවරට හෙළි කළා. එහෙත් ඊට නිසි පියවරක් ගැනීමට හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා කටයුතු කර නැති බවද ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණ වුණා. මේ අතර පාස්කු ප්‍රහාරයේ මෙහෙ වූ සහරන් හෂීම්ගේ බිරිඳද අද සාක්ෂිකාරියක ලෙස පාස්කු කොමිසම හමුවට පැමිණියා. මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න. පැල්පත් නිවාස 3000ක් වෙනුවට හැටන් ප්‍රදේශයට නව නිවාස ව්‍යාපෘතියක් ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්ුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. නුවරඑළිය නගරය සහ අවට ප්‍රදේශ සංචාරකයන්ට සුදුසු පුරවරයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණා. ග්‍රෙගරි වැව සහ තුරඟ තරඟපිටිය ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමට අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. නුවරඑළිය නගරය උපරිම සංවර්ධනයක් කරා රැගෙනීම මෙහි අරමුණයි. තුරඟ තරඟ යළි අරඹමින් නගර ආශ්‍රිත උද්‍යානවල ගුණාත්මක භාවය ඉලනැන්වීමටද කටයුතු කරනවා. ක්‍රීඩා පහසුකම් සංවර්ධනය, පරිසර කලාප ආරක්ෂා කිරීම, කේබල් කාර් ව්‍යාපෘතිය ආදී අරඹමින් උපරිම සංචාරක පහසුකම් සංවර්ධනය කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ දැනුවත් කළේ. නුවරඑළිය නගරය ආශ්‍රිත මාර්ග සංවර්ධන කටයුතු අවසන් අධිරේ පවතිනවා. රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ඉල්ලීමකට අනුව හැටන් නගරයේ 3000කට අධික පැල්පත් නිවාස වෙනුවට නව නිවාස ව්‍යාපෘතියක් ලබා දීමද අරමුණයි. හැටන් නගර සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. හැටන් සිට තලවාකැලේ ශ්‍රීපාදේ දක්වා වූ ප්‍රදේශය සංචාරක පහසුකම් වැඩි දියුණු කරමින් සංවර්ධනය කිරීමටද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. සව 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.